වාහන ගෙන්වන්න දැන් අවසර ලැබෙයිද? ඔබ දන්නවා රතවාහන ගිනි ගණන් වාහන හින දැකපු අය හින බොඳ කරගෙන ඉන්නේ. කියා තියෙන වාහනේ විකුණලත් නව වාහනයකට යන්න හිතා ගන්නවත් බැරිලා තියෙන්නේ. අලුතෙන් වාහනයක් යම් මුදලක් එකතු කරගෙන පොඩි වාහනයක් ගන්න හිටපු අය ඒ වාහන සීනේ පැත්තකට දාලා හිටි. වාහන සීන පෙන්නපු ආණ්ඩු විවේචනයට ලක් කරලා ආපු බලයට ආපු ආණ්ඩුවක් මේ. හරිද? එතකොට දැන් වාහන තියෙන තැන මම මේ අත්‍යවශ්‍ය කාරණා ගැන කතා කරනවා නෙමෙයි. නමුත් මේ ඊළඟ සටහනට යන්න පෙර පවතින තත්ත්වය ගැන දාලා තියෙන්නේ. දැන් එතකොට මේ තත්ත්වෙත් එක්ක ඩොලර් අර්බුදයට යම් විසඳුමක් හොයන්නටවත් මේ වාහන ගෙන්වන්නට අවස්ථාවක් ලැබෙයිද? ඔබ බලයි ඇයි එහෙම කිව්වේ කියලා. නෑ මෙන්න මේ කතාව. ඩොලර් වලින් ගෙවා වාහන ගෙන්වන්න ඉඩ දෙන්න මහ බැංකුවෙන් රජයට නිර්දේශ කියලා සුජිත් තේවාජුලි ගේලිය. ඩොලර් වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දෙන්න ඇයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කළා. ඩොලර් වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළඳපොළට වේගෙන් ගලා එමින් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කිරීමක් කළා තියෙනවා. එසේම විදේශ රැකියාවල ඉදිරි සිට ණයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව සැලසුණු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් කියනවා. කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්ත්වයේ සැලකිලටගෙන තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කළා තියෙනවා. මේ අතර විදේශ රටවලින් නාණ්‍ය අයනය කරන සුකෝභෝගී බාණ්ඩ ගෙන්වීම නතර කිරීම වෙනුවට ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමය බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට කරුණු පෙන්වා දී තිබෙනවා. රටින් ගෙන්නනේ වැඩි මිල දැන් කොහොම ගානකට යයිද නේද? හරි දැන් එතකොට වාහන කතන්දරේද කියන්නේ කවුරු හරි හංගගෙන ඉන්නවා නම් ඩොලර් ඒවා එලියට ගන්න ඩොලර් වලින් වාහන ගෙන්වන්න ඉඩ දෙන්න කියලායි.